ප්‍රාප්තිය මෞබිමට සුවිශේෂයි. අමාත්‍ය කෙලිය රමුක්වැල්ල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දක්වමින්. මේ දෙවැනි ප්‍රදරිපාත්‍යයේ වැදගත්කම තමයි ලංකාවේ ජනාධිපතිකමේ ආරම්භ කරාට පස්සේ දේශපාලන ඉතිහාසය තුළ පළවෙනි වතාවට මේ රටේ ජනතාව දෙවැනිවර තරඟ කරපු අපේක්ෂකයෙක් හැටියට තරඟ කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට පළවෙනි වතාවට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා දීපු පළවෙනි වතාව ඉතිහාසයේ සෑම මැතිවරණයකම මේ ජනාධිපති ක්‍රමය ආරම්භ කරපු දවසේ සිට පළවෙනි වතාවට ගත්තට වැඩිය විශාල වශයෙන් ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා දෙවැනි වතාවේ තරඟ කිරීමේ. එයින් පැහැදිලි වෙනවා රටේ ජනතාව කොයි ස්ථාවරයේ දින්නේ කියලා. ලක්ෂයකට අඩු ප්‍රමාණයකින් ජයග්‍රහණය කරපු 2005 මැතිවරණය ලක්ෂ 18කින් ජයග්‍රහණය කරලා ජනතා ආශිර්වාදයක් තුල ලබාගත් ජයග්‍රහණය තහවුරු කරමින් ඉදිරියට යන්නට වැඩපිළිවෙලක් සකස් කිරීමේ විශ්වාසය තබලා තියෙනවා මේ රටේ සමස්ත ජනතාව. ඒ නිසාම දෙවැනි ප්‍රතිපත්තියේ ජාතික වශයෙන් වැදගත් කරනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කීර්තිනාමයට හානි සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පුවත්පතකට කර ඇති ප්‍රකාශයට එරෙහිව එම පක්ෂයේ හිටපු මැති ඇමතිවරු උද්ඝෝෂණයකට සූදානම් වෙති. අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ තොරතුරු හෙළිවිය. මේක ඉතාමත්ම කැත නින්දිත බලවත් අසාධාරණයක් හැටියටයි අපි පිළිගන්නේ. දැන් මේ ප්‍රකාශ කරන පුද්ගලයොත් සමහරවිට සිංහල වචන හසුරුවා ගන්න දන්නේ නැහැ. සමහරවිට ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කියලා ඇත් ඉන්නවා. අපි ඉදිරියේදී ඒ විරෝධය පළ කරන දිනේ තමුන්නාන්සලට දැනුම් දෙනවා. අලුත් කඩේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රතිමාව අභියස උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කළා තිබෙනවා ජනතාව. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම හිතුවා මේ තරම් වාසනාවන්ත පුද්ගලෙක් නැතුව ඇති. මොකද විපක්ෂයක් නැහැ නේද? අපි ආණ්ඩුව හැම දෙයකට වැරදි වෙන්න ඕනේ නැහැ. වැරදි කියලා කියන්නේ බෑ. යුද්ධ වෙලාවේ එක්සත් ජාතික පක්ෂෙට මොකද්ද කරන්න තිබුණේ? තනි කර මේ ආණ්ඩුවත් එක්ක ඉන්න ඕනේ. ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කරන හොඳ වැඩ වලට මගේ කෝටියක්ම ආදරේ දියෝ. අද බලන්න මේ රටේ පාරවල් සංවර්ධනේ. අපි ඒකට අකුල් දෙන්න ඕනේ නැහැ. අපි සන්තෝෂ වෙන්නට ඕන. අද බලන්න ඒ පැතිව රැකියා බිහි වෙනවා. අද මාතෙන්ට වරා නැව් වෙනවා. ඒ පළාත දිනු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාංග ඇදලා තියෙනවා. ගුවන් තොටුපළක් හැදෙනවා. අපි මේ විවේචනය කරන්න මේ යෝනේ. වත්මන් රජය වඩාත් සුවිශේෂී වන්නේ ගමේ සම්පත් ගමට භුක්ති විඳීමට අවස්ථාව උදා කර දුන් නිසා බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසායි. අද මේ රජය සුවිශේෂ වන්නේ ගම අමතක නොකොට ගමේ තිබෙන සම්පත් ගමේම උදවියට හොඳින් භුක්ති විඳින්නට සලස්වන රජයක් ලෙසට. ගිය පස් අවුරුදු කාලය තුළ මේ රටේ 5%කට අඩුවෙන් තිබුණු තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය අද 30%කට පොඩ්ඩක් වැඩියෙන් තිබෙනවා. නැනසල වැනි ව්‍යාපෘති වලින් අද අපි ගම් දනව් වලට නෙමෙයි සාමාන්‍ය ගැමි ගෙවල් වලට පවා ගිහිල්ලයි කියන කතාව මා ඔබට ඉතාමත් ආඩම්බරයෙන් කියන්නට ඕනේ. සියලුම පාර්ශවකරුවන් එකතු වෙලා අපි එක් තැනකට යා යුතුයි. ඒ අධිකාර ජනාධිපතිතුමාණන් අපිට දීලා තියෙන ඉලක්කය 2016 වන විට මේ රටේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය 75% දක්වා ගෙනේම. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනය සංවිධාන කළ ඊ ස්වාභිමානී 2010 සම්මාන ප්‍රදානය වෙනුවෙන් උත්සවය පැවැත්වින. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් අංශ 11ක් යටතේ ව්‍යාපෘති තෝරා ගනු ලැබ තිබින. මහින්ද චින්තනය යථාර්ථයක් බවට පත් කරමින් සංවර්ධනය කරා රජය යන ගමනට තොරතුරු තාක්ෂණය අතින් ශක්තියක් වූ දේශීය ව්‍යාපෘති රසක් මෙහිදී ඇගැයීමට ලක්කෙරින. මෙරට ජාතික සංවර්ධනය සඳහා ලබා දුන් තාක්ෂණික ඥාණය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් ප්‍රදානය කෙරෙන මහාචාර්ය වී කේ සමරනායක සමුරු සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ කොළඹ දිසාපති ජෝසප් සිල්වෙස්ටර් මහතායි. නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියහ. ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව යුද අභ්‍යාසයක 2500කට අධික ත්‍රිවිධ හමුදා බට පිරිස් එක්වන මෙම යුදාභ්‍යාසය ලබන 21 වනදා සිලවතුර ප්‍රදේශයේදී පැවැත්වෙන බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් උබේ මැතිවල මහතා පවසයි. යුද හමුදා ප්‍රතිතුමාගේ අදහසක් මත ශ්‍රී ලංකාවේ පළමු වතාවට ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වයෙන් බට පිරිස් 2500කට ආසන්න පිරිසක්
යුද අභ්‍යාසයක නිරත වීමට සැලසුම් යොද ඇති අතර එය මෙම මාස 21 වෙනි දින සිට දින 9ක කාලයක් ශිලාවතර ප්‍රදේශයේ පැවැත්වීමට නියතව තිබෙනවා. යුද අභ්‍යාසයේදී විශේෂයෙන්ම යුද හමුදාවේ කමාන්ඩෝ බලකාය සහ විශේෂ බලකායි බටපිරිස් 1600ක් පමණ සහභාගී වන අතර මෙයින් එම බටපිරිස්හි යුද උපායන් සූක්ෂමතාවයන් යුද සැලසුම් තීව්‍ර කර ගැනීමේ හැකියාව පිළිබඳව සාබැලෙනවා. මෙවැනි යුද අභ්‍යාස ලෝකයේ බොහෝ රටවල පවත්වනු ලබන අතර මෙයින් යුද හමුදාවක හා ආරක්ෂක හමුදාවක ඵලදායීතාවය මැනබැලීමට හැකියාවක් ලැබෙනවා. යුද හමුදාවෙහි පුහුණුව ඉතාම අත්‍යවශ්‍ය කරුණක් වන අතර මෙම අභ්‍යාසයේදී විවිධ නිල මට්ටම්හි අනදිමේ ශක්තිය, තීරණ ගැනීමේ ශක්තිය, සැලසුම් ක්‍රියාවට නැංවීමේ ඇති හැකියාව නිරීක්ෂණය වන අතර ඒවා වැඩි දියුණු කරගන්නේ හැකි ක්‍රම අවධානයට භාජනය කිරීමට නියමිතයි. තවත් ප්‍රවෘත්ති සමගින් අප ඔබ හමුවන්නේ විරාමයකින් අනතුරුවයි. නැවතත් දේශීය පුවත්. දිගු කලක් අඳුරින් පීඩා විඳි ගමක් විදුලියෙන් ආලෝකවත් වූ ආකාරය අද රට වෙනුවෙන් අපේ විශේෂාංගයෙන්. ගල්ගමුව හෙට්‍යාර්චිගම වැසියන්ට තිබූ විශාල අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් එම ගමට විදුලිය ලබා දීම පසුගිය දා සිදු කෙරිණ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 2,50,000. ඒ සඳහා ඉරාන ආධාර ලැබී තිබේ. පවුල් 225කට මෙමගින් විදුලිය සැපේ. ජනපති පදවි ප්‍රාප්තිය සමරමින් නව විදුලි ව්‍යාපෘති විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානත් බස්නායක, හිටපු අමාත්‍ය බන්දුල බස්නායක යන අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන්. ගිරාපත්තුණු හෙල්ලෙන පාලමට ජීවිතේ ඉරණම භාර දෙන හසලක වැසියෝ යොමෙමු අනාවරණීය විශේෂාංගයට. හසලක රත්නඇල්ල හා ගුරුල් පොතෝය එකට යාවී ගලා බසින දියපාරේ ඉවුරු යා කරමින් මීට වසර සිය ගණනකට පෙර ඉදිකළ අත්වැල් පාලමයි මේ. රත්නඇල්ල මහාස් වැද්දුම පතෝලකොටුව, ඇල්දම් පෝරුව, වැල්ගහවාඩිය, පමුණපුර ඇතුළු ප්‍රදේශ කීපයක් හසලක නගරයට යා කෙරෙන මේ අත්වැල් පාලම අද වන විට පවතින්නේ ලෑලි දිරා ගොස් කම්බි මලකඩකා ඉතා අවදානම් තත්ත්වයකය. එහෙත් දිනපතා පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ දිරාපත් වූ පාලම තරණය කරන්නේ ඔයෙන් එතරවීමට වෙනත් විකල්පයක් නොමැති හේයිනි. මේ වැහි දවස්වලට එහෙම අපිට යන්නම බෑ. ඒ නිසා අපි පාසලට යන්න බැරිව අපි ගෙදර නවතිනවා. හැකි ඉක්මනින් ශක්තිමත් පාලමක් හදලා දෙනවා නම් ගොඩක් පිං. අපිට ගම්වාසීන්ට ඉතා ප්‍රයෝජනවත් වෙන පාලමක්. ඒ නිසා මේක ඉතාමත්ම ඉක්මනින් හොඳ පාලමක්, ශක්තිමත් පාලමක් හැටියට සදාදන්සි. තවත් ප්‍රවෘත්ති රැසක් කෙටියෙන් ගෙනෙන තත්පර 100 දැන්. රටේ ශීඝ්‍ර සංවර්ධන ගමනට උපරිම දායකත්වයක් සැපීමට ධීවර කර්මාන්තයේ සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ධීවර කර්මාන්තය නගා සිටීමේ අරමුණින් කළුතර, බණ්ඩාරගම, වැවිට, උයන්වත්ත හා ගම්මන්පිල මිරිදිය ජලාශ සඳහා මත්ස්‍ය පැටවන් මුදා හැරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එල්පිටිය ප්‍රදේශයේ සිදුකළ බැටලීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රසක් සොයාගැනේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 16 දිනකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් බැටලීම සිදු කළහ. එහිදී හෝටල්, බේකරි, ඔසු වෙළඳ සැල් සහ සිල්ලර වෙළඳ සැල්ද පරීක්ෂාවට ලක් කෙරිණ. රටට සහ ජනතාවට ආශිර්වාද පතා නැගෙනහිර කාන්තාව සාම පාගමනක නිරත වෙති. නැගෙනහිර ඓතිහාසික ආර්යප්පදී ශ්‍රී සිද්ධි විනයාගර පේචියම්මා දේවාලය සාම පාගමන සංවිධාන කළේය. කහ පැහැති වස්ත්‍රයෙන් සැරසුණු කාන්තාව සීකන්දක් සාම පාගමනට එක්ව සිටියහ. මධ්‍යම පළාතේ වතු සේවකයන්ට සහන ලබා දෙන බව වතු දෙමළ ජනතාව හමු වූ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස් අශෝකේ කාන්තන් මහතා පවසයි. මධ්‍යම පළාතේ සේවතු ආශ්‍රිතව දෙදින සංචාරයක නිරත වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. දීකෝය රෝහලට ඇඳන් 150කින් යුත් වාටුවක් ලබා දීමටද කටයුතු කෙරේ. ප්‍රදේශයේ සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපන ආයතනවලට බස් 20ක් බෙදා දීමද මෙහිදී සිදු විය.
බහුදින දීවර යාත්‍රා කර්මාන්තය නැංවීමට පියවර රැසක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මීගමුවේ පැවති උත්සවයකදී. හාරදහස් පන්සියයක් සමග මෙක්සිකෝ නැවක් මුහුදේදී අනතුරට. මෙක්සිකෝ විරලාසන්න මුහුද තීරයේදී අනතුරට ලක්පැත්තේ එරට මගී ප්‍රවාහන නෞකාවකි. එහි මගීන් සහකාරි මණ්ඩලයට අයත් 4500 දිනක සිටින බව මෙක්සිකෝ නාවික බලධාරීහු පවසති. නෞකාවේ එන්චුව පීරි ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් එය අක්‍රිය වී තිබේ. ගින්න මෙවන විට නිවා දමා ඇති අතර මගීන් සියලු දෙනාම ගුවන් මගින් රැගෙන ඒමට සැලසුම් කර ඇත. එතෙක් ඔවුන්ට අවශ්‍ය ආහාර සහ පානීය ජලය ගුවන් මගින් සැපීමට කටයුතු කෙරේ. නෞකාව මෙක්සිකෝවේ එන්සේනාඩා වරාය වෙත රැගෙනීම සඳහා විශේෂ නෞකා දෙකක් එම ප්‍රදේශයට පිටත් කර තිබේ. මෙලබයින් අඩංගු ලදරු කිරිපිටි අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ චීන සැකකරුට වසර දෙකක් මාර්ග සිරදඬුවමක්. 2008 වසරේදී චීන සමාගමක් නිපද වූ ලදරු කිරිපිටිවල මෙලමයින් රසායනිකය අඩංගු වීම හේතුවෙන් ලදරුවන් 6 දෙනෙකු මියගොස් ලක්ෂ 3කට අධික තවත් ලදරුවන් පිරිසක් රෝගාතුර වූහ. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ෂාවෝ ලියන්හයි නමැත්තාට මෙසේ වසර දෙකක් මාර්ග සිරදඬුවම් චීන අධිකරණය මගින් අද නියම කෙරිණ. ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව හෙවත් ඇපෙක් සමුළුව ජපානයේදී. ඒ පිළිබඳව තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ඇපෙක් සමුළුව ජපානයේදී. 22 වන ඇපෙක් සමුළුව ජපානයේ යොකෝහාමා නගරයේදී සමාජික රටවල දිලදහ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ. කලාපීය මූල්‍ය අර්බුදය සහ මුදල් ඒකක සම්බන්ධ ගැටලු එහිදී සාකච්ඡා කෙරේ. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගෙන් නවතම ග්‍රන්ථයක්. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ප්‍රදේශයේ පිහිටි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ නිවසට ආසන්න පොත්සාප්පුවේදී ග්‍රන්ථය එළිදැක්විණ. බුෂ්ගේ අත්සනින් යුත් නව ග්‍රන්ථය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පෝලිම්බල රැඳී සිටියහ. ජනාධිපති ධුරයේ සිටි කාලයේ තමන්ගත් තීරණ සහ සිය පෞද්ගලික ජීවිතයේ කරුණු ඇතුළත් කර ජෝර්ජ් බුෂ් මෙම ග්‍රන්ථය රචනා කර තිබේ. ඩිසිෂන් පොයින්ට් ලෙස නම් කර ඇති ග්‍රන්ථයට සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය, ඇෆ්ගනිස්තාන ඉරාක යුද්ධ ආරම්භ කිරීම සහ කත්‍රිනා සුලිකුණාටුවේදී තමන් මුහුණ දුන් අභියෝග සම්බන්ධ කරුණු ඇතුළත් වෙයි. ඒ සමගින් විදේශ පුවත් නිමාවට පත් වෙනවා. නැවතත් සම්බන්ධතාවය ප්‍රවෘත්ති මෙතිරිය වෙත. චරිත දරංජේ සූදානම් ක්‍රීඩා පුවත් සමගින් ඔබ හමු වන්නට. දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ නැවුම් තොරතුරු අදත් ක්‍රීඩා පුවත් වලින්. ලෝක කායවර්ධන රෙදි පතක්කම් ලැබි ප්‍රසන්න පීරිස්ගේ ක්‍රීඩා ජීවිතය පිළිබඳ සුබ ලකුණක් පහළව තිබෙනවා. කායවර්ධන ලෝක ශුරතා තරඟාවලියෙන් රෙදි පතක්කම් දිනාගත් ප්‍රසන්න පීරිස්ගේ ඉදිරි ක්‍රීඩා දිවියට පූර්ණ අනුග්‍රහයක් දීමට නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පියවර ගනී. මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියට අදහස් දක්ව ප්‍රසන්න පීරිස්. ගරු අමාත්‍යවරයාත් මා සමග පැවසුවා ඔබ තවදුරටත් තරඟකාරීත්වය රැඳෙන්න තරඟ පුහුණුවීම් කටයුතු වලට යෙදෙන්න මම සම්පූර්ණ සහයෝගය දක්වනවා. දැන් වෙනකොටත් සෑහෙන දේවල් ඉටුකොළ හමාරයි. ඩොලර් 10ක මුදල් තෑගි අද උදෑසන ලබා දුන්නා. ඇමතිතුමාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අනුග්‍රහකත්වය දීම ගැන. පංචාරක කොදෙව්වහනා ශ්‍රී ලංකා සභාපතිගේ පිලාතර පැවැත්වෙන 3 දින පුහුණු ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. කාසියේ වාසිය දින ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 176කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. චානක වෙලගෙදර සහ මාලිංග බණ්ඩාර කඩලු 3 වකින් තබාගත්. දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක් තැබී ලකුණු 59ක් රැස් කළේය. එත් සමගින් ක්‍රීඩා පුවත් නිමාවට පත් වෙනවා. නැවතත් සම්බන්ධතාවය ප්‍රොත්ති මැදිරිය වෙත. දවසේ කාලගුණ තොරතුරු දැනගනිමු නජීත් මාතරගේගෙන්.